අපි අපේ ළමා විද්‍යාගාරයේ වැඩසටහනින් නව නිර්මාණවලට දක්ෂතා පෙන්වන යාළුවන්ව හඳුන්වලා දෙනවා. ඉතින් අදත් අපිත් එක්ක නව නිර්මාණවල නියලිලා ඉන්න යාළුවෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මුලින්ම අපි මොහු ඉතාමත් ආදරෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන් මල්ලේ. ආයිබෝන්. අපි මේ ඔයාගේ නව නිර්මාණය ගැන කතා කරන්න කලින් අපි කැමතියි ඔයා ගැන විස්තරයක් දැනගන්න. මගේ නම යසඳු තිසත්. මම ඉගෙන ගන්නේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ. අටශේණිය මම ඉන්නේ හුඟල්ල අපි කැමති දැනගන්න මල්ලි කරලා තියෙන නව නිර්මාණය මොකද්ද කියලා මේක සිනමන් බයෝජා ෆ්‍රිජ් ඩියෝඩරයිස් එකක් කියන්නේ අපි මේක ෆ්‍රිජ් එක ඇතුලේ තිබ්බහම මේකෙන් ෆ්‍රිජ් එක තියෙන ගඳ සුවඳ තෙතමනය ඒ වගේම ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන එක එක වායුන් අවශෝෂණය කරනවා මේක හදලා තියෙන්නේ කුරුඳු දර අඟුරු වලින් ඒකට කුරුඳු තෙල් දාලා තියෙනවා එතකොට මේක අපි මේ විදිහට මේකේ ස්ටිකර් එක ගලවලා ෆ්‍රිජ් එක ඇතුලේ තිබ්බහම මේකෙන් ෆ්‍රිජ් එකේ තියෙන තෙතමනය ගඳ සුවඳ අවශෝෂණය කරනවා ඒ වගේම මේකේ කුරුඳු තෙල් තියෙනවා ඒකෙන් මේකේ ෆ්‍රිජ් එක ඇතුලේ සුවඳවත් වෙනවා මේක මේ ෆ්‍රිජ් එකට විතරක් නෙවෙයි අනිත් හැම තැනකටම ඇඳුම් අල්මාරියක වගේ කාර් එකකට තියන්න පුළුවන්. ඒ වගේම තමයි මල්ලි මම දැනගන්න කැමති මේ නව නිර්මාණය ඔයාගේ කීවෙනි නිර්මාණයද සහ ඇයි ඔයාට මේ වගේ නිර්මාණයක් කරන්න හිතුනේ කියලා. මේක මගේ පළවෙනි නව නිර්මාණය. මම මේක හැදුවේ අපේ ප්‍රදේශයේ කුරුඳු කර්මාන්තය වැඩිපුර කරනවා. එතකොට කුරුඳු ලෙල්ල ගත්තන් පස්සේ කුරුඳු දර ඉතුරු වෙනවා. සාමාන්‍යයෙන් නම් කුරුඳු දර යොදා ගන්නවා දරව විදිහට. ඒ වුණාට දැන් ගෑස් ලිප් තියෙන හින්දා දර නිකම් තියනවා ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නෙ නෑ ඒක හින්දා ඒකෙන් අඟුරු හදලා ඒක තමයි මේකට යොදාගත්තේ මේක ලෝකේ අඟුරු වලින් හදනවා ඒ වුණාට අඟුරු හදන්න ගොඩක් වෙලාවට වෙනත් ගස් ගන්න දැන් මේක ගස් කපන්න ඕනේ නෑ මේක සාමාන්‍යයෙන් විසිකරන දෙකකින් තමයි හදලා තියෙන්නේ මල්ලි අපිට මුලින්ම කිව්වා මේ මේ නිර්මාණය ශීතකරණය තියන්න හැකි විදියට තමයි හදන්න හිතුනේ කියලා. ඉතින් අපි අහන්න කැමති. ඇයි මල්ලිට මේක ශීතකරණය තියන්නම හදන්න හිතුනේ? සාමාන්‍යයෙන් හැම ගෙදරකම වගේ ශීතකරණයක් තියෙනවා. එතකොට ශීතකරණය අපි මස් මාළු එළවලු පරතරු එක එක කෑම වර්ග ගොඩක් දානවා. එතකොට ඒ වයින් එන ගඳ සුවඳ ඔක්කොම මිශ්‍රලා ෆ්‍රිජ් එක ගඳ ගහනවා. ඒ වගේම ඒකේ ශුද්ධ ජීවීන් වර්ධනය වීම නිසා කෑම නරක් වෙන්න පුළුවන්. ඒ වගේම එළවලු පරතරු ඉදෙන්න එතිලින් කියලා වායුවක් තියෙනවා. ඒ වායුව නිසා ඉක්මනට එළවලු පරතරු ඉදලා නරක් වෙනවා. ඒක කල් තියාගන්න තමයි මම මේක හැදුවේ. එතකොට මේකේ තියෙන කුරුඳු දර අඟුරු වලින් එතිලින් කියන වායුව තෙතමනය අවශෝෂණය කරනවා. ඒ වගේම ඒකේ ඉන්න ශුද්ධ ජීවි වර්ධනය අඩාල කරනවා. ඒකින් ද ෆ්‍රිජ් එකේ තියන කෑම නරක් වෙන්නේ නැතුව ගොඩක් කාලයක් තියාගන්න පුළුවන්. ශීතකරණයේ තියන්න පමණක් නෙමෙයි මේ විවිධ ස්ථානවල තියන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි කැමති ඒ පිළිබඳවත් වැඩි විස්තරයක් මල්ලිගෙන් දැනගන්න. මේක ෆ්‍රිජ් එකේ අරෙන්න ඇඳුම් අල්මාරියක වගේ තියන්න පුළුවන්. එතකොට මේකේ තියෙන අඟුරු සහ කුරුඳු තෙල් වලින් ඒකේ තියෙන සරසුවඳට ශුද්ධ ජීවීන් වගේම සත්තු කැරපොත්තෝ කාව වගේ ඇඳුම් වල ඉන්න සත්තු යනවා එතකොට මේකෙන් සාමාන්‍යයෙන් කපුරු බෝල වලින් කරන වැඩේම තමයි වෙන්නේ ඒගෙම මේක කාර් එකකට වගේ ඕනම ආයේ මේක බාත්รูම් එකකට වගේ යූස් කරන්න පුළුවන් මල්ලිගේ මේ නිර්මාණය තුලින් සිදුවෙන ක්‍රියාවලිය ඒ මල්ලි බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම වෙනවද කියලා පරිශන ආයතන වලට දීලා තහවුරු කරගෙන තියනවද කියලා අපි දැනගන්න කැමතියි. මේක මම රබර් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකෙන් මේකෙන් තෙතමනය අවශෝෂණය කරනවා කියලා ඔප්පු කරන්න ගත්ත රිපෝට් එක. ඒ වගේම මම මේකේ එතිලීන් වායුව සහ ගඳ සුවඳ ඇබ්සෝබ් කරන බව ඔප්පු කරන්න NIFS එකෙන් ගත්ත රිපෝට් එක තමයි මේක. මල්ලි මේ නිර්මාණයට ලබාගත් ජයග්‍රහණ අපේ මේ නර්මණ යාළුවන්ටත් දැන් පේන අපිට පැහැදිලි කරන්නකො මල්ලි මේ නිර්මාණ වලට ලැබුණ ජයග්‍රහණ මොනවාද කියලා මේක මම තායිවාන් ගිහිපු තායිවාන් ඉන්වෙන්ෂන් එක්සිබිෂන් එකෙන් හම්බ වෙච්ච ගෝල්ඩ් මෙඩල් එක ඒ වගේම මේක
සහසක් නිමෙවුම් නවනිපෙවුම් තරගාවලියෙන් හම්බෙච්ච ගෝල්ඩ් මෙඩල් එක. ඒ වගේම මේක දකුණු පළාත් නවනිපෙවුම් තරගෙන් හම්බෙච්ච ගෝල්ඩ් මෙඩල් එක. දැන් මල්ලි හදලා තියෙන නිර්මාණය එදිනදා ජීවිතයට අත්‍යවශ්‍ය වෙන දෙයක්. ඉතින් කොහොමද මල්ලිට බලාපොරොත්තුවක් තියනවද මේ නිර්මාණය වෙළඳපොළට ලබා දෙන්න? මම දැන්ට මේක වෙළඳපොළට දාන්න කටයුතු කරගෙන යනවා. තාම වෙළඳපොළට මේක ඇවිල්ලා නැහැ. දාන්න බලාපොරොත්තු වෙනවා. මල්ලිගෙ මේ නිර්මාණය තවදුරටත් වැඩි දියුණු කරන්න අදහසක් තියනවද? මේක දැන්ට මම ෆ්‍රිජ් එකට විතරක් නෑ වෙන ස්ථානවලට වගේම ගේ ඇතුලේ හැමතැනටම වගේ තියෙන විදිහට වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඒ වගේම තව අලුත් නිර්මාණ කරන්න අදහසක් තියනවද? මොකද දැන් අපිට සහසක් නිපැයුම් තරගාවලිය දැන් මේ දිනවල අයදුම්පත් බාර ගනිමින් සිටිනවා. ඉතින් ඔය තව නිර්මාණයක් ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවද? ඔව් මේ අවුරුද්ද මම නව නිපැයුම් තුනක් මගේ තියෙනවා සහසක් නිපැයුම් තරගාවලිය. හරි ඒ වගේම තමයි මල්ලි මම කැමති දැනගන්න ඔයාට මේ විදිහේ නව නිර්මාණ කළ ජයග්‍රහණ ලබා ගන්න කවුද උදව් කරේ කියලා. මේකට මගේ පවුලේ හැමෝමත් පාසලේ විදුහල්පති තුමා ගුරුවරුත් ඒ වගේම නවනිපෙවුම් කොමිසම මට මේකේ පර්යේෂණ සහතික ගන්න උදව් වෙච්ච රබර් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකට සහ NIFS එකට ස්තුති වෙනවා. මල්ලිගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන ගමන්ම බෙහෙවින් ස්තුතිවන්ත වෙන අපේ වැඩසටහනත් එක්ක එකතු වුණාට. ඒ වගේම තමයි මේ මල්ලි වගේ නව නිර්මාණ කරලා ඉදිරියට යන්න ඔයාලටත් කැමති නම් ඔන්න දැන් යාළුවනේ අවස්ථාව තියෙනවා. ඒ තමයි සහසක් නිපැයුම් තරගාවලියට මේ දිනවල අයදුම්පත් කැඳවනවා. ඉතින් 31 වෙනිදාට පෙර නව නිර්මාණවලට ආදරය කරන ඔන්න ඔයාලට අවස්ථාව තියෙනවා ඉක්මනින්ම අයදුම්පත්. ඒ වගේම දෙවන කොටසේ සී පද දෙකටම පොදු නිසා ධනසලකුණ යොදා සී ගුණ කිරීම බීරින සී වශයෙන් සටහන් කළ හැකි. ඔයාලට පේනවනේ මෙහි බීරින සී පොදුයි. ඒ අනුව පිළිතුර සමානයි බීරින සී ගුණ කිරීම ඒ ධන සී. එවිට ඉහත බහුපද ප්‍රකාශයේ සාධක වෙන්නේ බීරින සී සහ ඒ ධන සී. ඔයාලට මතකයිනේ අපි සාධක සොයන තවත් ක්‍රමයක් ඉගෙන ගත්තා. දැන් අපි ඒ ක්‍රමයට සාධක සොයන ආකාරය බලමු. මෙහිදී අපි වෙන් වශයෙන් මේ පද දෙකයි කාණ්ඩ කරනවා. දැන් එය මෙලෙස සටහන් කරගන්න. AB ධන BC ධන ඍණ AC ඍණ C වර්ගය. දෙවන කොටසේ ඍණාගයන් දෙකක් ඇති නිසා එය පිටතටගෙන නැවතමය ප්‍රකාශයක් වශයෙන් සටහන් කරන ආකාරය බලන්න. AB ධන BC ඍණ A ධන C වර්ගය. මුල් කොටසේ B පද දෙකටම පොදු නිසා එය B ගුණ කිරීම A ධන C වශයෙන්ුත් දෙවන කොටසේ C පද දෙකටම පොදු නිසා ඍණ සලකුණ යොදා C ගුණ කිරීම A ධන C වශයෙන්ුත් සටහන් කරනවා. මෙහි A ධන C කාණ්ඩ දෙකටම පොදුයි. ඒ අනුව පිළිතුර සමානයි A ධන C ගුණ කිරීම B ඍණ C. දෙආකාරයකින් පදවෙන් කර සාධක සෙව්වත් අවස්ථා දෙකේදිම ලැබුණු පිළිතුර එක වගේ. පේනව නේද යාළුවනේ මේ වගේ ගණිත ගැටලු විසඳන එක නම්?